අයිබෝවන් ඔබ ස්වාධින රූපයිනි සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි අදත් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත සහරාන් ලාකෙන හරියටම තොරතුරු දුන්නත් CID ය මොකුත් කරලා නැහැ තවත් ප්‍රහසක් හෙලිපෙයි බුවනික හෝටලේ ඇත්ත නැත්ත අකමැති අතට මීකමුවේ හිරගෙදර අධිකාරී ජේලර්ලා තුන්දෙනෙකුටයි වරෙන්තු ගන්න නීතිපතිගෙන් CID යට නියෝග අම්මා තාත්තගේ විවාහයේ ඉවත් වන ඩිජිටල් උපැන්නේ ඉල්ලුසනින් එසනින් ජනපතිගෙන් දරුවන්ට ලැබුණු දේ කන්දකාඩු කොරෝනා පොකුරත් පාලනයට පෙරපාසල් නිවාඩුවත් අවසන් ඇමරිකාවේ කොරෝනා රෝගීන් ලක්ෂ 40ක් ඉක්මවද්දී ට්‍රම්ප් කටවසා ගනී संरक्षण මෙම ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙසින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක සම්මානිත මහාචාර්ය ටීජී කුලතුංග යන මහත්වරුන් ඇතුළු විද්වතුන් පිරිසකගෙන් එම කමිටුව සමන්විත වුණා එම කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ යෝජනා පහක් ඇතුළත් ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ හානි සිදු වී ඇත්තේ පියස්සේ කොටසට හා ජනේලවලට බැවින් එම කොටස් පුරාවිද්‍යාත්මක සංරක්ෂණය කිරීමේ හැකියාව ඇති බව වාර්තාවේ සඳහන් මුළුමනින්ම විනාශ වී ඇති පිටුපස කොටසේ දැව බාල්ක හා ගඩොල් ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය සුරක්ෂිතව පවතිනවා මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විස්තරාත්මක ලෙස වාර්තාගත කර තිබීම හා සංරක්ෂණ සැලසුම් සකස් කර ඇති නිසා එම පැරණි කොටස නැවත යථාවත් කිරීමේ හැකියාව පවතින බැවින් පැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කළ යුතු බවයි කමිටුව යෝජනා කර ඇත්තේ මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම දෙවන යෝජනාවයි මෙම ස්ථානීය පුළුල් කිරීමේ සැලැස්ම සංශෝධනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට යෝජනා කර තිබෙනවා මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම හා ඔවුන් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමද යෝජනාවලට ඇතුළත්. මේ අතර මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීමට දායකත්වයේ ලබා දෙන ලෙස කුරුණෑගල නගර සභාව වෙත ඉල්ලීමක් කර ඇති පසුබිමක එය කඩා දැමීමට අවසර ලබාගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයාගෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා පොලිසියට දැනුම් දී තිබෙනවා. 2020 මැයි මාස පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ විසින් කුරුණෑගල නගරාධිපති වෙත ලිපියකින් දන්වා ඇත්තේ පැරණි රාජසභා ගොඩනැගිල්ල එනම් බුවනික හෝටලිය ලෙස දැක්වෙන ගොඩනැගිල්ල ඓතිහාසික වශයෙන් කුරුණෑගල රාජධානී රාජසභා පැවති ස්ථානයේ ලෙස හඳුන්වන බැවින් එය පුරාවස්තු ආඥාපන්තිට අනුව පැරණි ස්මාරකයක් ලෙස සැලකිය යුතු බවයි. එසේම මෙම පැරණි ගොඩනැගිලි මුල් ස්වරූපයෙන් සංරක්ෂණය කර ආරක්ෂා කිරීම සුදුසු බවද වැඩි දුරටත් දක්වා තිබෙනවා. එසේම මෙම ගොඩනැගිල්ලේ වැදගත්කම සම්බන්ධයෙන් වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උරුම නගර සංවර්ධන ව්‍යාපෘති යටතේ මාස 6ක කාලයක් තිස්සේ කමිටුව දැනුමත් කර ඇති බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් විසින් අප වෙත ඉදිරිපත් කර ඇති ලේඛනවලින් තහවුරු වන බැවින් එම පසුබිම මැද්දේ නගර සභාව වෙත ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීමට දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති අවස්ථාවක එම ගොඩනැගිල්ල කඩා දැමීමට අවසර ලබාගත්තේ කෙසේද යන කාරණා සම්බන්ධයෙන් නගරාධිපතිගෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ගරු නීතිපතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා එසේම සියලු විමර්ශන අවසන් කර විමර්ශන උද්ෘත ජූලි මාස 31 දිනට පෙර ගරු නීතිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලෙසට වැඩමවන පොලිස් ප්‍රතිවරයාට අද දින ගරු නීතිපතිතුමා විසින් උපදෙස් ලබා දීමක් සිදු කළා ජනවර්ගයේ සහ මව පියාගේ විවාහක අවිවාහක බව සඳහන් තීරු ඉවත් කරමින් ජාත්‍යන්තරයට ගැලපෙන පරිදි නව ඩිජිටල් උපැන්න සහතික මහමැතිවරණයෙන් පසු නිකුත් කරන බව රජිස්ට්‍රාර් ජෙනරාල් එන්.සී. විතානගේ මහතා පවසනවා බොහෝ අය මුහුණ දෙන සමාජ ගැටලු සලකා බලා මෙම පියවරගත් බවයි ඒ මහතා සඳහන් කළේ
ජාත්‍යන්තර තලයට ගියපු හොඳ නිර්ණායක මේක අන්තර්ගත කරලා තියෙන නව ජාතික උපැන්න සහතිකය තුළ ජනතාවට මේන් වඩාත් ආරක්ෂිත උපක්‍රමශීලී ජනතාවට හිතයිසී උපැන්න සහතිකයක් ලැබෙනවා සිංහලෙන් ඉංග්‍රීසියට ඒ වගේම දෙමළ භාෂාවෙන් ඉංග්‍රීසියට මේක සකස් වෙනවා පුරවැසියෙකුට උපතේදී අනන්‍යතා අංකයක් ලබා දීමට කටයුතු කරලා තියෙනවා ළමයාට අගතිදායක වන දෙමව්පියන් විවාහකද කියන පාඩය පරණ උපැන්නෙන් ඉවත් කරලා තියෙනවා මේක මානව හිමිකම් පැත්තෙන් අතිශය සුබදායි පණිවිඩයක් තවත් රෝගීන් 655 දෙනෙකු රෝහල්ගත වූ ප්‍රතිකාර ලැබනවා වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුබන සංඛ්‍යාව 107ක් මෙරටින් කොරෝනා ආසාදිතයන් 2730ක් වාර්තා වී ඇති අතර ඊයේ දිනේදී කිසිදු රෝගියෙකු වාර්තා නොවූ බවයි සෞඛ්‍යාංශ පවසන්නේ රජයක් ලෙස සෑම අවස්ථාවකදීම කොරෝනා වෛරසය සමාජ තුළ පැතිරියම් වැළැක්වීමට පියවරගත් බව අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය ප්‍රකාශ කළා වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා පොකුරේ පැතිරීම සම්පූර්ණයෙන්ම අවසන් කළ බවත් කන්දකාඩු පොකුර සමාජයට පැතිරීම මේ වන විට පාලනයට නතු කර ඇති බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පවසනවා අද දින කැබිනට් මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවා පෙර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඒ නිසා අධ්‍යාපන අමාත්‍යංශයත් අධ්‍යාපන අමාත්‍යතුමාත් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට මමත් එකඟ වුණා කැබිනට් මණ්ඩලයේදී අගෝස්තු මාසයේ පළවෙනිදා සිට පෙර පාසල් නැවත ලංකාව පුරා ආරම්භ කිරීමට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කොරෝනා වෛරසය ආසාදනයෙන් වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට පත්කළ කාර්ය සාධක බලකායේ විෂයපතය පුළුල් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමගයි මද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය වන පුද්ගලයන් සහ බන්ධනාගාර රැඳවුවන්ද වෛරසය ආසාදනයෙන් වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම අදාළ කාර්ය සාධක බලකායේ විෂයපතයට ඇතුළත්. පසුගිය අප්‍රේල් 27 වනදා 6 දිනකුගෙන සමන්විත මෙම කාර්ය සාධක බලකාය ජනාධිපතිතුමා පත් කළ අතර එහි ප්‍රධානත්වය දරන්නේ හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතායි. මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වූ තීරණයට හෙට දිනෙදී එළඹීමට නියමිත බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. තම සංගමයේ විධායක සභාව රැස්වී වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණය කරන බවයි එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කළේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය නොදෙන බව මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී සංගමය පවසනවා. කොවිඩ් මර්ධන කටයුතු වලට තම නිලධාරීන්ගේ සහාය ලබා දෙන බවයි එම සංගමය වැඩිදුරටත් පවසන්නේ. කොරෝනා වෛරසය හේතුවෙන් වැඩිම හානියට පත්වී ඇති ඇමරිකාවේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා තිබෙනවා. ඒ ඊයේ දිනේට වාර්තා වූ ආසාදිතින් 60,140ත් සමගින්. වෛරසයේ ව්‍යාප්තියෙන් පසු පළමු වරට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුහුණු ආවරණ පැළඳීමේ වැදගත්කම අවධාරණය කර සිටියා. තම සමීපතමයන් සමග දුරස්ථභාවයේ තබා ගැනීමට නොහැකි නම් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ. වෛරසයේ දිනින් දින වර්ධනය වීමක් මිස අඩුවීමක් නොවන බවයි ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ. මේ අතර කැලිෆෝනියා හා ටෙක්සාස් ප්‍රාන්තවල වෛරසයේ ආසාදිතභාවය පරීක්ෂා කරන මධ්‍යස්ථාන අසල දිගු පොලීම් දකින්නට ලැබෙනවා. පනවා ඇති නව නීතිවලට යටත්ව කැලිෆෝනියා ප්‍රාන්තයේ කොණ්ඩකපන ස්ථාන එලිමානේ ස්ථාපනය කර ඇති ආකාරය එයට මාධ්‍ය වාර්තා කළා. COVID-19 හේවත් නවයේ කොරෝනා වෛරසය මේ වන විට ලෝක පුරා 1,51,20,591 දිනකට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 9,136,843ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 6,20,262ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
ඉන්දියාවේ සමස්ත වෛරස් ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂ 12කට ආසන්න වෙනවා. ඊ දිනේට පමණක් රටින් හමු වූ නව ආසාදිතින් සංඛ්‍යාව 39161ක්. මේ අතර දිල්ලි නගරයට පැමිණෙන විදේශිකින් නිරෝධායන කටයුතු සඳහා මුදල් ලබා දී තිබව රජය නිකුත් කළ නව නිර්ණායකවල සඳහන් වෙනවා. නිරෝධායන කටයුතු සිදු කිරීමට පෙර සංචාරකින් PCR පරීක්ෂණ දෙකක් සඳහා යොමු කරන බවයි වාර්තා වන්නේ. මිනිසුන් යුදා ගනිමින් බ්‍රසීලය ප්‍රථම වරට වෛරසයට එරෙහි එන්නතක් අත්දා බැලීම ආරම්භ කළා. චීන සමාගමක් සමග ඒකාබද්ධවයි මෙම පරීක්ෂණ කටයුතු සිදුවන්නේ. මේ වන විටත් ලෝ පුරා වෛරසයට එරෙහිව එන්නත් 150ක් පමණ අත්දා බැලෙන අතර ඉන් 23ක් මිනිසුන් යුදා ගනිමිනුයි අත්දා බැලෙන්නේ. මේ අතර බ්‍රසීලී ආදිවාසී ජනතාව අතර වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වෙනවා. වෛරසෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීම සමස්ත ලෝකයේම වගකීමක් බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. වෛරස් ව්‍යාප්තියෙන් පසු පළමු සංචාරකින් කණ්ඩායම චීනයේ වුහාන් නගරයට අද පැමිණියා. නගරයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙය ඉවහල් වනු ඇති බවයි නගර බලධාරීන් පවසන්නේ. මේ අතර ගත වූ පැය 24ට එරටින් වාර්තා වී ඇත්තේ ආසාදිතින් 14ක්. එහෙත් කිසිදු මරණයක් වාර්තා වී නැහැ. මෙක්සිකෝවේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමග ආසාදිතින් සොයා සිදු කරන පරීක්ෂණ වේගවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එරට සමස්ත මරණ සංඛ්‍යාව 40,000 ඉක්මවා ගියේ අත දිනේට වාර්තා වූ මරණ 915ත් සමගයි. මේ වන විට එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 350,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. වෛරසයේ ආසාදිතින් සඳහා ක්ලෝරින් ඩයොක්සයිඩ් ලබා දීමට බොලිවියා සෙනෙට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ සමගම ඖෂධ අලෙවිසල් අසල දිගු පොලිම් දකින්නට ලැබෙන බවයි මාධ්‍ය වාර්තා කර සිටියේ. කෙසේ වුවද ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලක මණ්ඩලය ප්‍රකාශ කරන්නේ ක්ලෝරින් ඩයොක්සයිඩ් මිනිස් සිරුරට හානිදායක බවයි. බොලිවියා සෞඛ්‍ය අමාත්‍යාංශයද එය ඖෂධයක් ලෙස ආසාදිතින් ලබා දීමට මැලිකමක් දක්වනවා. ක්‍යුබාව තුළ මුහුණු ආවරණ විලාසිතාවක් ලෙස භාවිත කිරීම රැල්ලක් බවට පත්ව තිබෙනවා. එරට කාන්තාවන් මුහුණු ආවරණ විලාසිතාවක් ලෙස භාවිත කිරීමට වැඩි උනන්දුවක් දක්වන බවයි වාර්තා වන්නේ. නව විලාසිතාවන් එළිදැක්වීමේදී ඇඳුමට ගැළපෙන ආකාරයට මුහුණු ආවරණ නිර්මාණය කිරීමටද නිර්මාණකරුවන් පියවරගෙන තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාව අතරටම ගොස් ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දී ඒ ප්‍රශ්න විසඳන්නට ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. ඒ රටේ ඉදිරි අනාගතයේ මෙන්ම ජනතා පැතුම් ඉටුවීමේ සුබ පෙර නිමිත්තක්. පසුගිය 18 වෙනිදා දරණීගල ප්‍රදේශයට ගිය ජනාධිපතිතුමාට සිරිසමන් ජාතික පාසලේ දරුවන්ගෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුණා. ඒ තමන්ගේ දස්කම් විස්කම් ලොවට පෙන්වන්නට ක්‍රීඩා පිටියක් ලබා දෙන්න කියලායි. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දරුවන්ම ඉල්ලූ ඒ ඉල්ලීම අනාගත පරපුර වෙනුවෙන්ම නිරන්තරයෙන් පෙනී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්ෂණිකව ඉටු කරලීමට ක්‍රියාත්මක වුණා. වචනයට සීමා නොවූ ඒ පොරොන්දුව යුදා හමුදාවේ විරුවන් මේ වන විටත් යථාර්ථයක් බවට පත් කරමින් සිටිනවා. දැරණිගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පාසල් 37ක ළමයි 8400 ගණක් ඉන්නවා. ඒ සීලම දෙනාගේ ක්‍රීඩා පිටි විදිහට දකින මේ ක්‍රීඩා පිටිය කෝටි එකහමාරක් විතර වටින වැඩක්. 5 ක්‍යුබ් 2800ක් පුරවන්න ඕන වැඩක්. ක්ෂණිකව මේකට ක්‍රියාත්මක වුණා ජනාධිපතිතුමා. ඉවලම කිව්වා මේක යුද හමුදාවට බාර දෙනවා කියලා. ඒ වගේම මට පැය 12ක් තුල යුද හමුදාවෙන් කතා කරලා අනිවාර්යයෙන්ම මේ වැඩේ කරන්න යන්ත්‍ර උපකරණ ගේනවා කියලා කිව්වා. ඒ එක්කම පැය 18ක් යන්න පෙර මේ අපි වැඩ ආරම්භ කරා. ඇත්තටම ජනාධිපතිතුමාට බෙහෙවින්ම පිම් මඩ ගොඩක් සතුටුයි. මේ මෙච්චර ඉක්මනට අපේ ග්‍රවුන්ඩ් එක හදලා දෙන එක ජනාධිපතිතුමා. සර කොච්චර දුෂ්කරතා මැද්දේද මේ අපේ ක්‍රීඩිකාවන් මේ ජාතික මට්ටමට යනහන් ගියා. ඉතින් මේ තවත් මේක හොඳට හදලා දෙන එක ගැන අපිට ගොඩක් ස්තුතියි. ඉන්නවනම් අපේ පාසල්ට ලොකු අඩුපාඩුවක් කියලා තිබ්බේ. අපේ පාසලේ ක්‍රීඩාංගණය හරියට හැදිලා තිබුණේ නැහැ. අපේ පාසලේ ගොඩක් සමස්ත ලංකාව යන්න පුළුවන් දක්ෂතා තියෙන මේ ක්‍රීඩිකාවෝ ඉන්නවා. ඒගොල්ලෝ වෙනුවෙන් මේ පිට්ටනිය පිළිසකර කරගල දීම පිළිබඳව අපේ ගරු ජනපතිතුමාට අපගේ පාසල වෙනුවෙන් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරලා සින්නවා. ජන දුක නිවන්න ජන හද ළඟටම යන ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ තවත් දරුවන් පිරිසක් මුණ ගැසුණා. ඒ හඟුරක් ඇත පොරමඩුල්ල ජාතික පාසලේ දරුවනුයි.
ඉල්ලීම රටට දස්කම් විස්කම් පාන පරපුරක් බිහි කළ පොරමඩුල්ල ජාතික පාසලේ ක්‍රීඩා පිටිය හොඳින් හදලා දෙන්න කියලා. අයිබෝන් අධිකාරී ජනාධිපතිතුමනි, ඔබතුමන් කලින් අවස්ථාවක පැමිණි අවස්ථාවක අපිට ස්විමින් පූල් එක හදලා දෙන්න. දැන් මම කිව්වා මේ ග්‍රවුන්ඩ් එක හිට වෙනකොට ඒ හමුදාවෙන් ඇවිල්ලා හදලා දෙන්න. ශමින්දව දන්නනේ අර පොරමඩුල්ල සෙන්ට්‍රල් කොලෙජ් එක ෆේමස්. ඒකම අපි එකපාරක් හදුවා ස්විමින් පූල් එක. ඒකේ හාෆ් දන් තියනවා මේ ග්‍රවුන්ඩ් එක. රවිනෙන් එකයි ග්‍රවුන්ඩ් එකයි. මේ අන්න එක හදා. ඒ වන්ඩ කොටක් තියනවා. පොරමඩුල්ල. ඒ ඉල්ලීමත් ඒ විදියටම යථාර්ථයක් වෙලා රට රැකගත් රණවිරුවන් අද අනාගත පරපුරු වෙනුවෙන් රට ගොඩනැගීමේ දැවැන්ත මෙහෙයුමටත් එක් වෙලා පොරමඩුල්ල ජාතික පාසලේ දරුවන්ගේ ක්‍රීඩා පිටිය ලහි ලහියේම සැකසෙනවා. මේ රටේ අනාගතේ සුබදායි පෙරනිමිති නොවේද? පොරොන්දු නොවු ඉල්ලීම් ඉටු කරලීමේ ක්‍රමය නොදැක්ක සිටි රටක ජනතාව අද ඉල්ලීම් වලට ඇහුම්කන් දීම පමණක් නොව ඒ ඉල්ලීම් ඇස් පන අපිටම යථාර්ථයක් බවට පත් වෙලා එවන් ජනහිතකාමී නායකයෙකු ජනතාව වෙනුවෙන් ලැපීම රටේ අනාගත සුබ සිද්ධියේ පමණක් නොව අනාගත පරම්පරාවේම සුබ අනාගතයක් නොවන්නේද? පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ සහරාන් ප්‍රමුඛ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රබලින් කීප දෙනෙකු පිළිබඳ නිශ්චිත තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ බව එම ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ජනපති කොමිසම හමුවේ හෙළි කෙරුණා. ප්‍රහාරයට පෙර එම නම් ලබා දී තිබුණද ඔවුන් අත්අඩංගුවට ගැනීමට ප්‍රහස් පොලිසිය ක්‍රියාත්මක නොවූ බවයි රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු කොමිසම හමුවේ අනාවරණය කළේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සහ අද සාක්ෂි දෙනු ලැබුවේ රාජ්‍ය බුද්ධි සේවයට අයත් නැගෙනහිර පළාතේ සේවයේ නියුතු බුද්ධි නිලධාරියෙක්. කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ පුද්ගලින් 94 දෙනෙකුගේ නම්, පොලිස්පති පූජි ජයසුන්දර මහතාටද පුද්ගලින් 129 දෙනෙකුගේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද ප්‍රහාරයට පෙර ලබා දී තිබූ බවයි. 2017 වසරේ මාර්තු 10 වෙනිදා කාත්තන්කුඩි අලියාර් මන්සන්දි ඇති වූ ගැටුමින් පසු තව්හිද් ජමාත් සංවිධානයේ මොහමඩ් සහරාන්, මොහමඩ් රිල්වාන්, ආමි මොයිදින් සහ යූසුෆ් අන්වර් යන අයට මඩකලපු අධිකරණයෙන් වරින්තු නිකුත් කර තිබූ බවයි මෙහිදී සඳහන් කළේ. ඔවුන් පිළිබඳ දිගින් දිගටම රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත් ඒකකයේ සෝදිසීන් සිටි බව සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා. සහරාන් පිළිබඳ තොරතුරු අනාවරණය නොවුවද වරින්තු ලබා සිටි අනිකුත් තව්හිද් ජමාත් සමාජිකින් පිළිබඳ නිශ්චිත තොරතුරු ලබා ගැනීමට හැකි වූ බවද ඔහු සඳහන් කළා. යූසුප් අන්වර් කාන්තන්කුඩි නගරයේ ඇඳුම් මැසීමේ ස්ථානයක් පවත්වාගෙන ගියද ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකළ බවයි බුද්ධි නිලධාරියා තවදුරටත් කියා සිටියි. සියලු තොරතුරු 2019 වසරේ මාර්තු මුල් සතිය වන විට රාජ්‍ය බුද්ධි සේවයේ රහස් පොලිසියට ලබා දී තිබුණා. එහි කණ්ඩායමක් මාර්තු 7 වනදා පාසිකුඩා වෙත පැමිණි බවද සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා. එහිදී සහරාන්ගේ සොහොයුරන් වන රොයිල්වාන් හෂිම් හා මොහොමඩ් ෂේනි සැඟව සිටි ස්ථාන පිළිබඳ පැහැදිලි තොරතුරු ලබාගත් බව ඔහු තවදුරටත් කියා සිටියා. කෙසේ වුවද ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 24 වනදා තමන් ඇතුළු කණ්ඩායමක් ආමි මොහිදින් අත්අඩංගුවට ගන්නා තෙක් වෙනත් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකළ බවද මෙම බුද්ධි නිලධාරියා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියා. මෙම ප්‍රහාරය පිළිබඳ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයාට විදෙස් අංශයකින් ලබා දී තිබූ පෙර දැනුම් දීමේ බුද්ධි තොරතුරු පිළිබඳ තමන් දැනුවත් කර තිබුණද එම තොරතුරු පිළිබඳ දිවයිනේ සියලු පොලිස් ස්ථාන සැලකිය යුතු දැනුවත් කිරීමකට ලක් කර නොතිබුණු බවද ඔහු අවධාරණය කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට ලබන 27 වනදා කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂයේ හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය නියෝග කළා. එහි තොරතුරු සමග තවත් අධිකරණ ප්‍රතිකීපයක් දැන්. කොටුව මහේස්ත්‍රාත් අනුර දිසානායක මහතා රවි කරුණානායක මහතාට මෙම නියෝගය නිකුත් කළේ අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කළ ඉල්ලීමකට අනුවයි. මහබැංකු බැඳුම් කර සිද්ධියේ දෙවන සැකකරුවන රවි කරුණානායක මහතාට විමර්ශනවලට සහාය වන ලෙස අධිකරණය දන්වා තිබුණා. එහෙත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ දැනුම් දුන් දින ගණනාවකදීම මැතිවරණය හේතුවක් කරගනිමින් ඔහු පැමිණියේ නැති බවයි ඇය කියා සිටියේ. බැඳුම් කර ගනුදෙනු විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දීමේ චෝදනාවට ගොනු කර ඇති නඩුවට අදාළව ප්‍රකාශ ලබා දෙන ලෙසද කරුණානායක මහතාට දන්වා ඇතත් ඔහු එම නියෝගද මගහරින් සිටින බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රකාශ කළේ.
මේ අයුරින් දින 8කට වැඩි ගණනක් මගහැර ඇති බව ඇය පෙන්වා දුන්නා. නාම යෝජනා දුන් පමණින් විශේෂයක් කළ යුතු බවට නීතිය සඳහන් නොවන බවයි ඇය පෙන්වා දුන්නේ. පොලිසිය හනට කන් නොදෙන්නේ නම් අධිකරණයේ සහාය පැති යුතු බවද ඒ මහත්මිය ප්‍රකාශ කළා. විමර්ශන සඳහා සහාය ඉල්ලීමේදී ආඥාවක් නිකුත් කිරීමට බාධාවක් නොමැති බව පැවසූ මහේස්ත්‍රාත්වරයා ලබන 27 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට ප්‍රකාශයක් ලබා දෙන ලෙස රවි කරුණානායක මහතාට නියෝග කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතාට ඔක්තෝබර් 21 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය සිතාසින් නිකුත් කළා. රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතල රිය අනතුරකට ලක් කිරීම ඔහුට එරෙහි චෝදනාවයි. අපරීක්ෂාකාරී වරිය පදවා බරපතල රිය අනතුරක් සිදු කිරීම එම අනතුර සම්බන්ධයෙන් පොලිසියට වාර්තා නොකර පලා යාම සහ බරපතල තුවාල සිදු කිරීම යන කරුණු සම්බන්ධයෙන් පාටලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබුණා. එම චෝදනා සලකා බැලීමෙන් අනතුරුවයි රණවක මහතාට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේ. වැඩතානමට ලක්ව සිටින මේගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ ප්‍රධාන ජේලර්වරුන් වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනරත්න මෙන්ම ජේන කාලිංග කළුවක්ගල යන අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා. ඒ පසුගිය දිනක මේගමුව බන්ධනාගාරයේ තුල පොලිසිය කළ වැටලීමකදී බන්ධනාගාර රැඳවීමට විශේෂ පහසුකම් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන්ුයි. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් ප්‍රසන්න පින්තෝ නැමැති සිරකරුවාගේ කුටිය තිබී ශීතකරණයක්, ආහාර පාන තොගයක්, සැප පහසු ඇඳක්, නවීන පන්නේ විදුලි පංකා ඇතුළු භාණ්ඩ රැසක් පසුගියදා බන්ධනාගාර පොලිසිය කළ මෙහෙයුමකදී මේගමුව බන්ධනාගාරයෙන් සොයාගත්තා. අනුතුරුවයි මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කෙරුණි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් වැඩතහනමකට ලක් කර පරීක්ෂණ පැවැත්වීමට පියවර ගැනුණා. මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර වරින්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ. මීගමුව බන්ධනාගාරය තුල සිදු වී ඇති බවට වාර්තා වී ඇති අපරාධවලට අදාළ වූ විමර්ශන සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමා ඊයේ දින අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිත උපදෙස් ලබා දී මක්සිදුනා. ඒ අනුව වැඩ තහනමට ලක්ව ඇති මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ, මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරුන් වශයෙන් කටයුතු කරන උපාලි සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න යන අයවලුන් සහ මීගමුව බන්ධනාගාරයේ දෙවන පෙළ ජේලර් වශයෙන් කටයුතු කරන ප්‍රසාද් කාලිංග කළුවක්ගල යන අය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113 අයන්න වගන්තීන් සමග කියවිය යුතු 215, 454, 467 වගන්තීන් යටතේ වැරදි සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බැවින් හා එම වගන්තීන් යටතේ අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් කරුණු එනම් සාධාරණ සැකයක් මතුව ඇති බැවින් එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අධිකරණයෙන් ලබා ගැනීමට උපදෙස් ලබා දීමක් සිද්ධ වුණා. එසේම ඔවුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමටත් එම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටත් වැඩිදුරටත් ගරු නීතිපතිතුමා විසින් අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දීමක් සිද්ධ කළා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වැඩ තහනමට ලක්ව සිටින මේගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අද අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා. එම රේට් පෙත්සම මගින් අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා, බන්ධනාගාර කොමසාරිස්වරයා, නීතිපතිවරයා මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. රාජ්‍ය වී මෙට්‍රික් ටොන් 40ක් මෙවන විට මිලදීගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. වැඩිම වී අස්වැන්නක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙවර ලැබී ඇති බවයි එම මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටල් මානපිරු මහතා සඳහන් කළේ. වියලෙ මණ්ඩලයේ මගින් ලැබී ගැනීම දැන් ආරම්භ කරලා තියෙනවා. දැනට ටොන් 40ක් විතර ඇවිල්ලා තියෙනවා. හුඟක් ලැබිලා තියෙනවා අම්පාර දිස්ත්‍රික්කයෙන්. කුරුණෑගල, මඩකලපුව, මුලතී, පිළිනොච්චි දිස්ත්‍රික්කවලත් වී ගැනීම ආරම්භ කරලා තියෙනවා. අපි වී ගන්නෙ පහුගිය මහකන්නේ තිබුණු පිළිවෙල තමයි. වියලි වී පිටර 14 ප්‍රමිති වී අපට කිලෝ රුපියල් 50කින් මිලදී ගන්නවා වියලි මණ්ඩලයේදී. ඊට අමතරව තෙත වී නියෝජිතයන් සහ ගිවිසුම් ගත වන වී මෝල් මගින් රුපියල් 44 බැගින් මිලදී ගන්නවා. ඊට අමතරව දුර අපේ ගබඩා වලින් දුරින් තියෙන ප්‍රදේශවල ගොවිසමිති නියෝජිතයන් වශයෙන් යොදාගෙන ඒ ප්‍රදේශවලින්
වී මිලදී ගැන ගබඩාවලට බාරදෙන ක්‍රමයේ පුස්තකත් කරලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ක්‍රම තුනක් තියෙනවා. මිල ගණන් කිසිම වෙනසක් නැහැ. ගිය අවුරුද්ද මිලමයි. විශේෂයෙන්ම හෙක්ටයර් එකකට වැඩි ගොවිසම් කරන පොහොර සානාදය ලබාගත් ගොවියන්ගෙන් අපිට අඩුම ගානේ කිලෝ 1000ක් දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ දෙකඩ කලාසේම බලය ලැබුණොත් සජිත් ප්‍රේමදාස මහතා රටද දෙකඩ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තලවතුකොඩ පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණෙන් මහමැතිවරණ තරඟවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කෙරෙන තවත් ජන හමුවක් තලවතුකොඩ දීපවත් වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එය සම්මුදාන කර තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතායි. මාර්ගම නගරය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් දැනටමත් සැලසුම් කරගෙන යනවා. මේ නගරය ලංකාවේ ජනතාවට විතරක් නෙමෙයි පිටරට අයට ඇවිල්ලා රිදි පිළිගන්න සහ අවශ්‍ය භාණ්ඩ ගනිමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත්කරන්න අපේ සැලසුම් කළා තියෙනවා. කොළඹ නගරය තුළ මේ නිවාස ප්‍රශ්නය ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් පුද්ගලික අංශයත් රජයත් අධ්‍යාත්මලා මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට අපි කටයුතු කරන්න සූදානම් වෙලා තියෙනවා කියන එක මම මතක් කරනවා. අපි යම් සැලැස්මක් අනු නගරය දියුණු කරන්න, ගම දියුණු කරන්න, රට දියුණු කරන්න අපි සැලසුම් සකස් කරනවා. එක්සත් ජාතිපක්ෂය සජිත් වගේ කඩභූමිනියෙක් නම් සොයා ගන්න නැහැ. හැබැයි රට කඩන්නේත් ওই විදිහට තමයි. එයාට බලයක් આવුත්. ඔව් රට කඩීමේ වැඩපිළිවෙලේ ඉදිරියෙන්ම ඉන්නවයි කියන එක අපි දන්නවා. උන් උතුරට ගිහිල්ලා කියන්නේ මේ කතා. දකුණේ කියන කතා නෙවෙයි. අපි කොහේ ගියත් එක වචනයක් කියනවා. ඒ වචනේ අපි රට වෙනුවෙන් පෙනිදින්න ඒ කටයුතු කරනවා කියන එක මතක තියාගන්න. මේ අතර හෝමාගම ප්‍රදේශයේදීද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් ජන හමුවක් පැවැත්තුණා. ඒ සම්නිදාන කර තිබුණේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතායි. කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟවදින අපේක්ෂකයන් කීප දෙනෙකු ඊට එක්ව සිටියා. ඉතින් අපේ රටේ සම්පත් ටික විකුණන්න හැමදාම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කටයුතු කරා. අද ඒ කටයුතු කරපු නිසා තමයි අද අපිට විශාල සම්පත් ප්‍රමාණයක් අපිට ලැබෙන්නේ. කොළඹ වරාය නගරයක් හදන්න අලුත් වැඩපිළිවෙලක් සකස් කරලා මූද ගොඩ වුණ පළවෙනි වතාව ලංකාවේ. අද තාම නගරය හැදෙනවා. ඊට පස්සේ අපි වෙන් කරගත්ත අපිටයි කියලා ඉඩම් කොටසක්. ඒ කොටසත් එක්කම ආපහු බදු දුන්නා. අවුරුදු 99 ව දෙකකට. ඉතින් මේ විදිහට තමයි අපේ සම්පත් ටික විකුණලා දැම්මේ. පහුගිය ආණ්ඩු 2015 දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ උන් ටික දවසකින් විරසක වුණා. ජනාධිපතිවරයා කියන දේ අගමැති කරේ නැහැ. කැබිනට් මණ්ඩලය කරේ නැහැ. කැබිනට් මණ්ඩලය අගමැති කියන දේ ජනාධිපතිවරයා කරේ නැහැ. ඒක නිසා රටම අවුල් වුණා. ඔවුන්ගේ ප්‍රතිපත්තියවත් ඔවුන්ට ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඔවුන්ට කරගන්න පුළුවන් උනේ රට විකුණන ප්‍රතිපත්තිය විතරයි. ඒකට ඔක්කොම එක්කව වෙලා ඒකට තමයි වැඩ කරේ. ගෙදර ආර්ථිකය ශක්තිමත් කළ හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රත්නපුර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකින්ගේ ජය තහවුරු කෙරෙන හමුවක් අමතමිනුයි වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ. රත්නපුර නගරයේ පැවති මෙම ජනහමුව සංවිධානය කර තිබුණේ අපේක්ෂක ලක්ෂ්මන් මුණසිංහ මහතායි. මෙවර මහමැතිවරණයට එම දිස්ත්‍රික්කයෙන් තරඟවාදීන අපේක්ෂකයින් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. ගෙදර ආර්ථිකය ශක්තිමත් කරන්න එකම පක්ෂ එක්සත් ජාතික පක්ෂයයි. අපිට වරමක් දෙන්න කියලා අපි කියන්නේ. අපේ ක්‍රමවේදය කියලා තියෙනවා. අපි කිව්වේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට බාර දෙන්න අපි ලෑස්ති මේ අවස්ථාවේදී ප්‍රශ්න විසඳන්න. ඒ උදව් කරන ව්‍යාපාර අතර විශේෂයෙන්ම පතල්ලුත් මැණික් ව්‍යාපාරයත් බලන්න අපි කොහොමද මූල්‍ය සහයෝගයක් දෙන්න. අවුරුද්දක් විතර අමාරු වෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ කාල සීමාවේදී මේ හැම කර්මාන්තයකටම උදව් කළා අපේ විදේශ විනිමය මාර්ග වැඩි කරන්න කියලා මම මෙතන කියනවා. රටේ ආගමික පුනරුද්යක් ඇති කිරීම වෙනුවෙන් සංස්කෘතික අරමුදලේ මුදල් තම පාලන සමයේ යෙදවූ බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජනබලවේගයේ භික්ෂු පෙරමුණේ හමුවක් පිටකොට්ටේදී පැවැත්වුණා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඊට සමගි ජනබලවේගයෙන් තරඟවාදීන අපේක්ෂකයන් කිහිප දෙනෙකුද එක්ව සිටියා. සංස්කෘතික අරමුදලේ අරමුදල් රටේ ආගමික සංවර්ධනයේ යොදවල අප රටේ ආගමික පුනරුද්යක් නිර්මාණය කරමින් ශීලාචාර යුක්තිගරුක ගුණගරුක ශිෂ්ට සම්පන්න දැහැමි සමාජයකට අඩිතාලම තමා රටේ ආගමික සිද්ධාස්ථාන පද්ධතිය සුරක්ෂා කිරීමයි අපි ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙළ. මම විශ්වාස කරේ සංස්කෘතික අරමුදලේ අරමුදල්
අරමුදලේම තබා තැබීම නොව ඒ අපේ රටේ ආගමික සිද්ධාස්ථාන උඩනැගීමේ කාර්යභාරය වෙනුවෙන් කැපකිරීම. ඊ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට සමගි ජන බලවේගයේ රජතුල අපි කටයුතු කරමු. समाज अपराध वेलक्वीमेट जातिक जनबल वेगे दिनवन्ने एही नायक अनुर कुमार दिशा नायक महता जनता वगेन इल्ला सिटिनवा दिदास दासे रुपयाल विसी पंदाट वड़ा वेडी मंकोल कैम हार दाहत बिला दी දවසකට වාහන වල අපිට 8 දිනක් පැනනවා විනයක් නීතියක් නිතරට අන්තික ලෙස කුඩු වලට ඇබ්බැහි වෙච්ච තරුණයන් ඒ ලක්ෂයක් ඉන්නවා ලංකාවේ පවුල් 3 ලක්ෂ 60යි ඒ නිසා පවුල් 60කින් එක පවුලක මත් කුඩු වලට ඇබ්බැහි වූ කෙනෙක් ඉන්නවා ඉතින් සමාජයක් හැටියට කඩාවැටි සමාජයක් අපි ඉදිරිපිට තියෙනවා සමාජ අපරාධ වැඩි වෙනවා ඕක තමයි අපි ඉදිරිපිට තියෙන සමාජය ඉතින් අපි තමුන්වන්සලට ආරාධනා කරන්නේ මේක වෙනස් කරන්න ඕනේ නැද්ද මේ සමාජය අපේ දරුවන්ට යහපත් මේ සමාජය අපේ දරුවන්ට සුරක්ෂිතද නෑ අපි තමුන්වන්සලට ආරාධනා කරන්න ආවේ අන්න ඒක වෙනස් කරමු කියන්නේ මේ රට හදන්න බැරෙන ලෝකේ හදන්න රටක් නේ අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ පාදුක්ක ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා මහමැතිවරණයට දින ලංවන විට දේශපාලන වේදිකාවේ කතාබහ උණුසුම් මුණුහරක් ගන්නවා පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් පළකල අදහස් 20 ජනමතයෙන් සජිත් චම්පික බලවේගය උනානේ එතකොට මේකේ අරමුණ චම්පික රණවක මහත්මයාගේ එජෙන්ඩා එකක්ද කියන සැකේ තමයි රවි කරුණානායක මහත්තයා කියන්නේ මොකද අපිට ඡන්ද දෙන්න බැරි නම් බෝට්ටුවට දෙන්නලු අපිට ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න බාධාවක් නැහැලු සජිත් මහත්තයයි කට්ටිය කියන මොකද්ද මහින්ද රාජපක්ෂ මහත්තයා නෙමෙයිලු ගෝඨාභය මහත්තයාට ගැළපෙන අගමැති සජිත් ප්‍රේමදාස මේ කියන්නේ මොකද්ද UMPA ඒ කට්ටිය ගන්න නැතුව මේ කට්ටිය ගන්න කියලා කියන්නේ දැන් තරණේ තියෙන්නේ ජනතාවගෙන් ඡන්දය අරගෙන ඉක්මන්ට ආණ්ඩුවට යන්න අද මේ අලියට අභියෝගයක් කරන්න හදනවා ඒක නිකන් අලියාගේ ඇඟ උඩ මැස්සෙක් ඇවිල්ලා වැස්සයි වගේ ඒකට අලියාට ප්‍රශ්නයක් නැහනේ අලියාගේ ඇඟේ මැස්සෙක් වැහුවට ගානක්වත් නැහැලු මං කියන්න කැමති මහත්තයෝ ඔය ඉන්නේ නියම අලියා නෙමෙයි ඔය අසුචි ගාගත්ත අලියෙක් ඉන්නේ උගේ ඇඟේ මැස්ස වහන්නේ උගේ ඇඟේ වහන්නේ නිල මැස්සෝ අලියා අසුචි ගාගත්ත අලියෙක් උනේ තමුන්නාසලා හින්දායි රවි කරුණානායක මහත්තයෝ මතක තියාගන්න යම් පුද්ගලයා මට දුරකථනයෙන් අවතලා කිව්වා මේ දුරකථනය හැදුවේ Alexander Graham Bell කියන පුද්ගලයා මේ දුරකථනයේ කන්නේ සජිත් ප්‍රේමදාස කියන පුද්ගලයා කියන එක. දැන් අද වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පෙරදිලා අගෝස්තු මාසයේ 6 වෙනිදා එළියට යනකොට නායකත්වයේ සඳහා දැන් නවීන් දිසානායකත් රවි කරුණානායකත් දයාගම ගෙත් අත ගහ ගන්නවා. අපි දන්නේ එක්සත් ජාතික පක්ෂයේ අනාගතය මොකද්ද කියලා. නෑ නායකත්ව සීනියක් නැන්නේ නායකත්ව සීනේ තිබුණ ගොඩක් අය මේක හිටියා. ඉතින් මේ නායකත්ව සීනේ සැබෑ කරගෙන තිබ්බා ඒගොල්ලන්ට මේ ඉවසගෙන හිටියාන. ඉවසන්න බැයි නම් කොහොමද නායකයෝ වෙන්නේ? ඔය හැම පක්ෂයකටම සහ හැම දේශපාලනඥයන්ට වෙලා තියෙන නායකයෙක් ඉදදී මගින් පූදින්න හදනවා. ඊයේ සැරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මට එන්න කිව්වා අරණිය ගහ මන්දිරයට. එතකොට සතියක් වගේ ඇති මැතිවරණයට. එතුමා මට කිව්වා මේ කොහොමද තත්ත්ව ආසනේ? මං කිව්වා සර් හොඳයි සර්ට මොකද මම ආපු ආරංචිය මගේ ආසනේ නෙරඹය වෙන්න පෝ ආසනේ දිරුම් කිව්වා. පරාදු වුණාට පස්සේ මෙන්න මෙයා ගිහිලි ඉවරලා තව රැසිම කිව්වා මම දැනන් හිටියලු පරාදෙනවා. අය වගේ ලනු දෙනවලු කට්ටියට. අපි දැනන් හිටියේ නෑ ඒක. සහෝදරනේ කොරෝනා එනකොට සජිත් මහත්තයා මම හිටියනම් විශාල සංවර්ධනයක් අපි ජනතාවට අස්සසිල්ලක් ලබා දෙනවා. එක පවුලකට අපි 20000 ගන්න දුන්නා නම් පවුල් 20කට දුන්නා නම් අපිට දෙන්න වෙන්නේ මිලියන 80යි. රුපියල් 20000 ගානේ මාස දෙකයි. මාස දෙකට වැඩිය සජිත් මහත්තයා අපි දෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මහත්තයා කියන ආකාරයට ඔය ආර්ථික ප්‍රශ්න විසඳන්න නම් අපේ රටේ තියෙන සමනල කන්ද වෛරෝඩියක් වුණොත් සජිත් ප්‍රේමදාස මහත්තයාට ඒ ආදායම් අරගෙන එහෙම කරන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රැලි ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ජනතා රැල්ල තමයි එතුමාට නැත්තේ. කොරෝනා රැල්ල இல்ல එතුමාට ගොඩ යන්න බෑ. එතුමා ජනතා රැල්ලක් හදා ගන්නට ඕනේ. රටේ නීතිය ආරක්ෂාව ස්වාධීනත්වයේ සමටම එක නීතිය ක්‍රියාත්මක කරන්න නම් ඒකට ගැළපෙන බලයක් හදන එක ජනතාවගේ වගකීමක්. දැන් ගෝඨාභය මහත්තයා කියන්නේ රට හදන්නත් බට හරි මිනිස්සු ටිකක් එවන්න කියලා. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට තියෙන වගකීම තමයි රට හදන්න හොඳම මිනිස්සු ටික ගෝඨාභය මහත්තයාගේ ප්‍රතිපත්ති වලට ගැළපෙන හොඳම මිනිස්සු ටික පාර්ලිමේන්තුවට තෝරලා යවන එක. පස්වෙනිදාට ඡන්දපොලට යන්නේ ජනාධිපතිතුමාගේ අතපය ගැට ගහලා තියෙන 19 වෙනි සංශෝධන මරවුල ලියන්න පුළුවන් වෙන විදිහේ තුරෙන් දෙහක බලයක් සහිත පාර්ලිමේන්තුවක් හදන්න. 19 වෙනි සංශෝධනෙන් කරේ ජනාධිපතිට දුන්න කලිසම කමිසිය අගමැතිට දුන්න. මේ අයියයි මල්ලී ඉන්නේ හින්දා අයියයි මල්ලී නෙවෙයි නම් මොන දෙන්නේ කොහෙ තනතුරු දෙකේ හිටියත් ගෝරිය තමයි ඉතුරු වෙන්නේ
එළඹෙන මහමැතිවරණයත් සමග දීර්ඝ නිවාඩුවේදී ගම්බිම් පලා යන ජනතාවට පොදු ප්‍රවාහන පහසුකම් සැලසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කොළඹින් බැහැරව යන පිරිස් වෙනුව ජලි කොළඹ බලා පැමිණෙන පිරිස් වෙනුවෙන්ද මෙම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. अतिरेक ප්‍රවාහණයට යොදවන්නේ දිනට කඩදු කරලා තිබෙනවා. තවත් අවශ්‍යතාවය ආවොත් ලංගමේ බස් රථත් ඒ වගේම පෞද්ගලික බස් රථත් ඒ වෙනුවෙන් යොදවන්න අපි කඩදු කරනවා. විශේෂයෙන්ම ලංගම් බස් රථ සහ පෞද්ගලික බස් රථ අපිට අවශ්‍ය නම් ගමන් වාර ගන්න වැඩි කරන්නත්. මේ ළඟට ඡන්දෙන් පසුව राजकारी वाले इन दिन अध्ययन दिन वाले वेड बस रथ प्रमाण एम प्रदेश वाल बाधेन इवागे मीट समगामी दुम्रिय सेवावत अवश्य पारधि अभी दैंट सूदाण मिंगिन्न अतिरेक दुम्रिय उदवन्न अवशतरा दुम्रिय लबादील ऐत प्रदेश हेमतनगण අවශ්‍ය පරිදි වෙනදට වැඩිය දුම්රිය ප්‍රමාණයක් අපි ධාවනය කරවන්න බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය වුණොත් අපි සූදානමින් ඉන්නවා තවත් අතිරේක දුම්රියක් ධාවනය කරන්න. මේ අතර විදුලි බිල්පත් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. මේ විදුලි බිල්පත් සම්බන්ධව අපි මාධ්‍යවල කිව්වත් කොච්චර දැනුම් දුන්නත් ජනතාවේ පිළිබඳව දැනුවත් වී නැති බව පේනවා. විශේෂයෙන් මම දැක්ක පාරිභෝගික අයිති සම්බන්ධ සංවිධානයක් ප්‍රකාශයක් කළ තිබුණා මධ්‍යම පාන්තිකයන්ට මේකෙන් සහනයක් ලැබෙන්නේ නැහැ කියලා. ඒක අමූලික බොරුවක්. ඒ ඇයට තමයි මේකේ වැඩිම සහනය ලැබෙන්නේ. පෙබරවාරි මාස බිලට සමාන හෝ ඊට අඩුවෙන් පාවිච්චි කරලා තියෙනවා නම් ඒ අඩු බිල. එන්නේ ඒක ඉතමත් නිවැරදිව සටහන් වෙනවනේ මේක කියවෙන්නේ නැහැ. ගමේ ගෙදර තමයි කට්ටිය ඉඳලා තියෙන්නේ. ඒක කොළඹ ගෙදර පාවිච්චි වෙලා නැහැ. ඒක කොළඹ ගෙදරටත් ඇයි පෙබරවාරි මාස බිල ගෙවන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒක බිලක් එන්නේ නැහැ. රුපියල් සමාන ලාට 100ක් 200ක් වෙන්න පුළුවන් වෙනදා 10 15000ක් කෙනෙක්. එතකොට ගෙවන්න වෙන්නේ 100 හෝ 200. ඒ වගේම අනිකුත් ආයතන. දැන් කඩවල් වැහිලා තිබුණා. ගොඩාක් කාර්යාල කර්මාන්තශාලා වැහිලා තිබුණා. පාරිභෝගිකයන්ට මැදම අධිවේගී මාර්ගයේ සම්බන්ධයෙන් පූජ්‍ය බත්‍රමුල්ලේ සීලරතන හිමියන් පසුකී දාකල ප්‍රකාශය අසත්‍ය බව හිටපු කතානායක කරු ජයසූරි මහතා පවසනවා. පූජ්‍ය බත්‍රමුල්ලේ සීලරතන ස්වාමින් වහන්සේගේ ප්‍රකාශයක් පසුකී 19 වනදා ස්වාධින රූපවාහිනී පුවත්මගින්ද විකාශය කෙරුණා. ඒ සම්බන්ධයෙන් කරු ජයසූරි මහතා එවා ඇති නිවේදනය මෙසේයි. උපුටා ගැනීම එම ප්‍රවෘත්තියේදී පූජ්‍ය සිරරතන හිමියන් ප්‍රකාශ කරන ලද්දේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රමාදයට ලක්ෂ්මන් කිරියල්ල සහ කරු ජයසූරිය යන තොත්ත බබාලා වගකිව යුතු බවයි. උන්වහන්සේ සමග අදහස් දක්වූ තවත් පුද්ගලයෙකු ප්‍රකාශ කළේ කරු ජයසූරිය පවුලේ සමාජිකයන් විසින් අධිවේගී මාර්ගයට යට වූ සිය පවුලේ ඉඩම් සඳහා වන්දිගීම සම්බන්ධයෙන් ඇති කළ ගැටලුවක් මෙම ප්‍රමාදයට හේතු වී ඇති බවයි. उक्त प्रकाश दिखम किसी पदनमकिन सावाद्य प्रकाश वन अतर मध्यम अधिवेगी मार्गे दिखिरेम कटयतु आरंभ कल मुहते सिटम खरु जयसूर्य महता ईट पूर्ण आशीर्वाद लबादुन बव अवधारणे करमु එසේම මධ්‍යම අධිවේගී මාර්ගයට යට වූ ජයසූරිය පවුලට අයත් ඉඩම් සඳහා මීට වසර දෙකකට පෙර වන්දිගෙවා අවසන් කර ඇති බවත් අධිවේගී මාර්ගයේහි එම ඉඩම් අයත් වූ කොටස මීට වසරකට පෙර සිටම සාදා නිමකොට ඇති බවත් දැනුම් දෙමු. එබැවින් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම වලට ජයසූරිය පවුලෙන් බාධාවක් වූ බව කීම ඉඳුරා අසත්‍ය වේ. මෙම තොරතුරු ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් හෝ මීරිගම ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් තවදුරටත් සනාථ කරගත හැකි වනු ඇති. පූජ්‍ය බතරමුල්ලේ සිරතන ස්වාමීන් වහන්සේද මෙවන විට නිවැරදි කරුණු අවබෝධ කරගෙන ඇති බැවින් පූතේ සඳහන් වූ වැරදි තොරතුරු නිවැරදි කර දීමට කටයුතු කරන්නේ නම් කෘතඥ වෙමු. ස්තුතියි. උපුටා ගැනීම අවසන්. ආනයනය කරන විදේශීය ප්‍රාසංගික රූපවාහිනී නිර්මාණ සඳහා අය කරන බදු මුදල් පිළිබඳ තොරතුරු දැන ගැනීමට ටෙලිවිෂන් වෘත්තිකින්ගේ ජාතික සංගමය ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයදුම් පතක් බාර දුන්නා. जनमाध्य अमात्यांशेदी मेम आयुधुंपत भारदुन्ने अमात्यांश लेखम चूलानंद पेरेरा महतावेताई टेलीविजन वृत्तिकयान्गे जातक संगमे सभापतिनी चांदनी सेनविरत्न लेखम उदयनी सुबोधि कुमार यान कलाकरवन अतुलु नियोजितयान मेम अवस्थावट एक्व सिटिया
මේ බදු මුදල සම්බන්ධව අඩු ගණනේ මේ කලා ක්ෂේත්‍රයේවත් අය විනිවිද දකින ක්‍රමයක් නැහැ. ඒක නිසා අපි මේ ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ මේ බදු මුදල පිළිබඳ වර්තමාන තත්ත්වය කොහොමද ඒක තවදුරටත් ක්‍රියාත්මක වෙනවද? එතකොට ඒකේ දැන් රශේෂය මොකද්ද? ඒක තියෙන බැංකු ගිණුම මොකද්ද? මෙන්න මේ වගේ තොරතුරු ටික තමයි අපි මේ අද දැනගන්න ආවේ. බදු මුදල එකතු වුණ බදු මුදලට මොකද උනේ කියලා ඇත්තටම අපිට දැනගැනීමට අවශ්‍යයි ඒක අපේ අයිතියක් කියලා අපි හිතනවා. විදේශීය ටෙලි නිර්මාණ ආයනය කළ විකාශය කිරීම සම්බන්ධයෙන් සියලුම නාලිකා වලින් අය කරපු බදු මුදල් වලට මොකක්ද සිදු වුණේ කියලා මොකද යම් කිසි කාලයන් වලදී මේ බදු මුදල් එහෙට යොමු වුණා මෙහෙට යොමු වුණා කියලා කියන නිසි තොරතුරක් ඒ සම්බන්ධයෙන් ලැබිලා නැහැ. නාලිකාත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඉල්ලන්නේ දේශීය වැඩි කාලයක් දෙන්න සහ වැඩි වටිනාකමක් ලබා දෙන්න කියලා. ඒක තමයි අපේ මූලික ඉල්ලීම. දැන් මේ වෙනකොට ආරංචියක් තියෙනවා ඒක ඒකාබද්ධ අරමුදලේ තියෙනවා කියලා. මේ මුදල අපි දන්නේ නැහැ ඇත්තටම දැන් මේ වෙනකොට කීයක් එකතු වෙලා තියෙනවද? මේ වෙනකොට මේ බදු මුදල අය කරන ගාණ කීයද? එල්පිටියේදී අත්අඩංගුවටගත් පාතාලකල්ලි සාමාජිකයා ලැබෙන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ පිළිබඳ හා තවත් පුවත් කිහිපයක් කෙටි සටහනින්. LPTA ගණේගුඩදී පාතාලකල්ලි සමාජිකයා අත්අඩංගුවට ගනු ලැබුවේ ගිනි අවි දෙකක් අත්බෝම්බයක් උණ්ඩතුකයක් මැගසිනියක් හා යුදාමුදා නිලැඳුම් කීපයක්ද සමගයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවටගත් සැකකරු LPTA පොලිසියට බාරදීමින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ කොට්ටාශයේ කාර්යාල 12කට කිසියම් පිරිසක් පහර දී හානි සිදු කර තිබෙනවා. උඩුගම්පල, කෙහෙල්පත්තර, වීදියවත්ත හා නැදකමුව ආදී ප්‍රදේශ කිහිපයක කාර්යාලවලට සිදු කළ මෙවහානි සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මැතිවරණ කොමිසමට හා ගම්පහ පොලිසියට පැමිණිලි කළා. කාගේ හරි බයගුළු නිවට ක්‍රියාවක් තමයි මේ කරලා තියෙන්නේ. මේක දේශපාලන පක්ෂකින් කරා කියලා මම විශ්වාස කරන්නේ. පහුගිය දවස්වල අපි ගිනුවන්ගොඩ ආසනේ කුඩුවලට විරුද්ධව, පස්වලට විරුද්ධව අපි ගෙන ගිය වැඩපිළිවෙල එක්ක උරණ වෙච්ච කණ්ඩායම මේ නිවට ක්‍රියාව කරා කියලා. පොලිසියට පැමිණිලි කළා තියෙනවා. පොලිසිය පරීක්ෂණ කරයින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා. පුද්ගලිකුට පහර දී මුදල් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මාරවිල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා හා කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අනිතා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මීගමුව සිට හලාවත බලා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලිකුට මහවැව මාර්ග බාධකයේදී අමානුෂික ලෙස පහර දී ඔහු සන්තකයේ තිබූ රුපියල් 92400ක මුදලක් පැහැරගත් බවටයි මෙම නිලධාරීන් දෙදෙනාට චෝදනා එළවී ඇතේ. සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට කළ දැනුම් දීමකට අනුව සිදු කළ පරීක්ෂණවලදී උප පොලිස් පරීක්ෂකවරයා හා කොස්තාපල්වරයා අත්අඩංගුවට ගනු ලැබුවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගංජා බෙදා හැරීම සිදු කළ යුදාමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. කිලිනොච්චිය ප්‍රදේශයේ සිට පොළොන්නරුව දක්වා මෝටර් රථයකින් ගංජා රැගෙන විත් අලෙවි කිරීම කාලයක සිට මොවුන් සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් සන්තකයේ තිබී ගංජා ග්‍රෑම් 500ක් සොයාගෙනු අතර මෝටර් රථයක් හා යතුරු පෙදියක්ද පොලිස් පාරයට ගෙන තිබෙනවා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිතේවරප්පෙරුව මහතාට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඒ මහතා කළුතර රෝහලට ඇතුළත් වෙ සිටිනවා. මතුගම වැල්කන්දල ප්‍රදේශයේ ජලනල ව්‍යාපෘතියක ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට යාමේදී ඒ කොන්ත්‍රාත්කරු තමන්ට පහර දුන් බවයි හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙන්නේ. සවස 6:30 ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. අපගේ මේ ළඟ පුවත් විකාශය රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වන්නේ.